දරුවන්ට දැඩි ලෙස ආදරය කරන දෙමව්පියන් දරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න මහන්සි වෙන්නේ තමන්ගේ අවශ්‍යතා ගැනවත් හිතන්නේ නැතුව. ඔවුන් හිතන්නේ දරුවන්ගේ ජීවිතයට සුඛෝපභෝගී ජීවිතයක් ලබා දෙන එක තමයි ලොකුම දේ කියලා. ඒ විතරක් නෙමෙයි ඔවුන් මහන්සි වෙනවා දරුවන්ට පුළුවන් උපරිමෙන් අධ්‍යාපනය ලබා දෙන්න. හැබැයි ඔවුන්ට එක දෙයක් අමතක වෙනවා. දරුවන්ට ජීවිතය උගන්වන්න, සමාජයේ ජීවත් වෙන විදිහ උගන්වන්න. ඒ වගේ දරුවෝ පසුකාලීනව ජීවිතය ඉගෙන ගන්නෙ මේ සමාජයේ ජීවත් වෙද්දී ඔවුන්ට ලැබෙන අත්දැකීම් එක්ක. සමහර දරුවෝ මේ පරීක්ෂණයෙන් සමත් වෙනවා, සමහරු අසමත් වෙනවා. අද අපි කතා කරන්න යන සත්‍යය එවන් සමාජ පරීක්ෂණයකින් අසමත් වුණු කාන්තාවක්. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. අද වසර 14ක සිරදඬුවමක් විඳිනවා මූල්‍ය වංචාව කියන චෝදනාව යටතේ. නමුත් ඇය එක නිමේෂයකදී, ජීවිතයේ එක නිමේෂයකදී ගත්තු එක වැරදි තීරණයක් නිසා, එහෙමත් නැත්නම් ඇය ගත යුතුව තිබූ එක නිවැරදි තීරණයක් නොගත් නිසා ඇය අද ජීවිතේ පසුතැවෙනවා. සත්‍ය, ඔබ ජීවත් වුණේ හම්බන්තොට. මව රැකියාවක් කරේ නැහැ. පියා රාජ්‍ය ආයතනයක උසස් නිලයක් හොබවපු නිලධාරියෙක්. මට කියන්නකෝ ඔබගේ පවුල තොරතුරු ටිකක්. අපේ ගෙදර මමයි අක්කයි දැඩයි මමේ විතරයි. අක්කා මොස්ලේ හරියට සයිලන්ස්. අපේ මමි මාව ඇදුවේ පිරිමි ළමෙක් විදියට. හැමදේම උගන්වනවා, ස්පෝර්ට්ස් කරන්න කියලා දුන්නා. ඉතින් මම තමයි පොඩි එකා ඉඳලා මට ගොඩාක් උරතල් කරා. මම ඉල්ලන දේවල් ඔක්කොම මට කරා. අපේ ෆැමිලි අර හරි ජොලියෙන් හිටියේ, කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් වගේ. අපේ ෆැමිලි කාටිය අක්ක එලවල් විතරයි කරේ. මං ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ කලම්බෝ ඉගෙන ගත්තා. එත ඉස්සර මං ඉංග්ලන් ඉගෙන ගත්තේ. එතකොට මං වැඩියෙන් කැමති නම් මමියෝ දාලා යන්න, කියන්නේ මම මමීගේ ළඟම ඉන්න ඕනි කියලා තමයි ආසාවක් තිබ්බේ. කියන්නේ මගේ යාළුවා, මගේ ෆ්‍රෙන්ඩ්, මගේ එවරිතිංස් මගේ අම්මා තමයි. ඒ ඉඳා මං ඒ ඉන්න බෑ කියලා ලංකාවට ආවා. ලංකාව ඇවිල්ලා කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඒ තුළදී මං ගොඩක් කැමති වෙහිකල්ස් වලට, කාර් බයික් සේවා වලට. ඉතින් මම ඒකටත් මට අලුත් කාරේම අරන් දීලා රේසිටම් මට මේවා කරා. රේස් පඳිනකම් මට ට්‍රේන් කරා. මියසික් පැත්තෙත් මම ගොඩක් මට සපෝට් කරා. ෆ්‍රෙන්ඩ් මගේ එවරිතිංස් මගේ අම්මා තමයි. සත්‍ය, ඔබේ සහෝදරියට තිබුණේ ඔයාට වඩා සෑහෙන වෙනස් චරිත ලක්ෂණ, එහෙම නේද? ඔව්. මගේ අක්කා ගොඩක් සයිලන්ස්. එයා කියන්නේ මූ කරන්න එකක්, සෝෂල් ටයිප් නෑ එයා. ඒ ලෙවල් කරා එයා. එයා ස්පෝර්ට්ස් එහෙම කරන්නේ නැහැ. අපිට මැච් වෙන නැති මේ වගේ තමයි එයා ලව් කරේ, කාස්ට් එකෙන්. ඒ හින්දා ඒ ලෙවල් ඉවරනම් පස්සේ අක්කා කියන්නේ එයා රෙජිස්ටර් කරලා තමයි අපිටත් කිව්වේ
රසේගලන්ද වේ පොඩි වෙඩින් එකක් වගේ තියලා අපේ මමි කැමති වුණා. මමි වෙඩින් හෝල් එකටත් ආවෙන. මායි මමි වෙඩින් හෝල් එකටත් ගියන. දැදා තමයි යාගේ වෙඩින් එකේ මේ මෙවයික කරලා එතනින් එයාව අයින් කරන්න තමයි අපි ප්ලෑන් කරේ. කියන්නේ ගෙදරින් අයින් කරන්න. හැබැයි සත්‍ය ඔබයි අම්මයි අතර ලොකු සම්බන්ධතාවයක් තිබුණා නේද? මම මමි මොනවා කිව්වත් කරනවා. කියන්නේ එයාට කැමති දේවල් තමයි මම කරන්නේ. කියන්නේ අපේ අක්කත් අපෙන් වෙන් වෙලා ගියාන් පස්සේ තවත් මම ඊට මම ලං වුණා. මමි අකමැති දේවල් වල මම මොන වචනයක්වත් කියන්න දෙන්නේ නැහැ. මම මේක කැමති නැහැ කියලා. ඒ තරම් මමිගේ හાર્ට් එක මම දිනාගත්තා. එයා ගොඩක් මට ආදරෙන් හිටියා. එයා කින දේවල් කරනවා ඉදන්. එතකොට මං ලව් කරන බෝයි කෙනෙක් මගෙන් ඇහුවා. ඒකත් මං මමීට තමයි කියන්නේ. එතකොට එයා මට කියලා තිබ්බේ ඔයා හැමදේම මමීගෙන් ආනවා නම් ඔයා දැන් බැන්දන් පස්සේ මමීගේ කතාවල් තමයි ආන්න යන්නේ කියලා. එතකොට මම මමීට ඒකත් කිව්වා. මමීගෙන් මම වෙන් වෙන්නේ බැරි නිසා මං ඒ FAR එකත් මං එච්චර මේවා කර ඉන්ට්‍රස්ට් කරේ නෑ. දඩත් එක මං වැඩියෙන් ළඟට හිටියේ නෑ. කියන්නේ දඩා වෙජිටේරියන් කෙනෙක්. අපිටත් දැන ෆෝස් කරන්නේ ඕගොල්ලන් වෙජිටේරියන් විදියට ඉන්න කියලා. කොටට අඳින්න දෙන්න, ජීන්ස් දාන්න දෙන්න, 6 o'clock වුණා නම් ගෙදරට වෙලා ඉන්න ඕනේ කියලා රූල්ස් එහෙම වැඩියෙන් දානවා. බට අපේ මමි එහෙම නැහැ. අපි මමි කියන්නේ ඕගොල්ලන් ඕගොල්ලන් කැමති දේවල් මගෙන් ඉල්ලන්න කරලා දෙන්නම් මං. ඔල ඕන දේවල් කන්න ස්ටයිලිෂ් ඉන්න. එහෙම තමයි එයාගේ චරිතය. ටෝටල් දඩාටයි මමිටයි ඩිෆරන්ට් මේවා එකක් තිබ්බේ. බිකෝස් මං මමිගේ රිලිජන් එක වෙනයි, දඩාගේ රිලිජන් එක වෙනයි. ඒගොල්ලන්ගේ පවුල් පැත්තත් ඒ දෙන්න දැන් රිලිජන් මාරු කරලා බැඳලා කියලා ඒගොල්ලන්ගේ ෆැමිලි මෙම්බර්ස්ලා වැඩියෙන් කැමති නැහැ. ඇගේ පියා හින්දු මව ක්‍රිස්තියානි. මේ ආගම් දෙකක විවාහය නිසා ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ව පවුලෙන් ඈත් කරලා තිබුණේ. කොහොම වුණත් සත්‍යගේ මවට ඕනි වෙලා තිබුණේ ඔබට පුළුවන් තරම් උපරිමෙන් අධ්‍යාපනය ලබා දෙන්න. මොනවද අම්මා ඉගැන්නුවේ? මම හැමදේම ඉගන්නවා. මට ස්විමින් පුළුවන් හොඳට. එතකොට හොකි ස්පෝර්ට්ස් වලින් හැමදේම මට පුළුවන්. මියුසික් ඉගෙන ගත්තා. කම්පියුටර් වලින් මට හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මම මට දැන් ඉන්ඩිවිජුවල්ස් ක්ලාස් එහෙම ලොකු තැනක ඉඳලා තමයි සර්ලා ගේන්නේ මට. වෙහිකල් හරි කැමති, වෙහිකල් ඩ්‍රයිව් කරන්න. ඉතින් මම මට කාර් රේස් වලටත් මාස්ටර්ස් කෝචස් ලගිනල්ලා පුරුදු කරා. හැබැයි මේ කිසිම දෙයකට තාත්තා කැමති වුණේ නැහැ. අම්මා තමයි මේ හැම දෙයක්ම තනි තීරණයට කරගෙන ගියේ. එහෙමද? තාත්තා කැමති නැහැ. ගෑනු ළමයි කියලා තාත්තා වැඩියෙන් කැමති වුණේ නැහැ. මේ අපි වෙලියට දාන්න. ඒ කියන්නේ මගේ කරාටි ක්ලාස් ටවත් තාත්තා ගොඩක් අකමැති වුණා. ඒ කියන්නේ ගෑනු ළමයි කරාටි ඉගෙන ගන්න එක හොඳ නැහැ කියලා. ඒ වගේ කාර් රේස් වලටත් තාත්තා විරුද්ධ වුණා. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකම වුණොත් එම මේ ඇඟපත යර මේවා වෙනවා කියලා ඒකටත් විරුද්ධ වුණා. ඒ වුණාට මමී ඒවට ගොඩක් සපෝට් කරා මට. ජර්මන් වලින් කෝච් කෙනෙක් ගෙනල්ලත් මට කාර් රේස් පුහුණු කරා. අම්මා ඕන දෙයක් එයාගෙන් ඉල්ලන්න ගියා. ඕන දෙයක් එයාගෙන් කිව්ව ගමන් මට ලැබුණා. ගොඩක් දවසවල දැන් ආන දේ බැරි දෙයක් මං අම්මට ලියුමක් ලියලා ඩයිනින් ටේබල් එකේ උඩේ තියනවා. ඒවා ටිකක් මට මමී නෑ කියන්නේ මොනවත්. ඔක්කොම අරන් දුන්නා. එතකොට දැන් අපි පාටිස් වලට කැමති වුණොත් එම මම කියනවා
එලිය පාටි කරන්නට වඩා හොඳයි අපි තුන් දෙනාම පාටි දාගන්න කියලා බීච් පාටියෙම අපි යනවා. එතනදී අපිට ඕනවා මොනවා කැමති වුණත් මොනවා කැමති වුණත් අපේ මම එතනදී අපිට කරලා දෙනවා. දැන් මේ සත්‍යක කාරණේදී සත්‍යත් මතු කරන කාරණයක් තමයි ඇය හැමතිස්සෙම ජීවත් උනේ ඇගේ අරමුණ තිබුණේ දෙමාපියන්ගේ තමන්ගේ අම්මගේ අරමුණ වෙනුවෙන්. එතකොට දැන් මේක ඇත්තටම සමාජයේ අපිට බහුලව දකින්න ලැබෙන සිද්ධියක්. මොකද දරුවන් බොහෝ වෙලාවට දෙමාපියන් විසින් ඔවුන්ගේ අරමුණ බුදුන් පමනුවා ගැනීම වෙනුවෙන් මෙහෙවනවා. මේක කොහොමද දරුවගේ ජීවිතයට බලපාන්නේ? ඇත්තටම මේක ක්‍රම කීපයකින් බලපාන්න පුළුවන් අයහපත් ආකාරයට. තේක පීඩාකාරී වෙන්න පුළුවන් සමහර දරුවන්ට දෙමව්පිය සමහරලාට බලපෑම් කරනවා මේකම කරන්න ඕනේ ඒ ආදී වශයෙන්. ඒ වගේම තවත් අවාසිදායක තත්ත්වයක් තමයි නදීපා දරුවන්ටම ආවේනික කුසලතා තියෙනවා. ඒගොල්ලන්ගේ හැකියාවන් තියෙනවා. ඒව සමහර විට ගොඩක් වෙනස් වෙන්න පුළුවන් දෙමව්පියෝ මේ එතකොට ඒව හඳුනා ගැනීමේ අපිට ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. මට වෙන හැකියාවන් දක්ෂතා තියෙන්න පුළුවන්. ඒව සමහර විට යටපත් වෙන්න පුළුවන් අපිට ඒවට අවස්ථාවක් නොදුන්නොත්. ඒකින්ද මම හිතන්නේ අපිට යම්තාක් දුරකට දරුවා මොනවටද දක්ෂ හැකියාව තියෙන්නේ මොනවටද කුසලතා තියෙන්නේ මොනවටද කියන එක අපි හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමත් වැදගත්. සහ ඒ ඔස්සේ දරුවාට සංවර්ධනය වෙන්න කුසලතා අත්පත් කරගන්නත් අපි අවස්ථාවක් සලසා දිය යුතුයි. සත්‍ය උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත් වෙනවා. ඇය වෛද්‍ය පීඨයට තේරෙනවා. මේ අතරතුර ඇය ඉන්දියාවට යනවා භාවනා ඉගෙන ගන්න. ඒ වගේම ඔබේ විනෝදාංශය උනේ සර්පයන් පිළිබඳව පරීක්ෂණ කිරීම. මං පොඩි කාලේ ඉඳලා සර්පයන්ට කැමති. ඉතින් මං ගෙදර සර්පයෙක් ආවොත් ඒකෙන් පස්සෙන් දුවනවා. මම කාලයක් මගෙන් ඇහුවා මොනා මේ ගැන රිසර්ච් කරන්න කැමතිද කියලා. මං කෝ ඒක ගොඩක් මට කැමති කියලා. එතකොට ඒකටත් මම ගොඩක් සපෝට් කරා. මෙඩිටේට් කරන්නත් මං හරි කැමති. මං කාසිවල හිටියා කොමත් වන් ඉයර් වගේ හිටියා. ඒත් මම මෙඩිටේට් කරා හැම අර මම බඳින්නේ නැහැ කියලා මෙඩිටේට් කරගෙන වගේ හිටියා. මම බ්ලැක් ඇන් බ්ලැක් ඩ්‍රෙස් කරලා ඒකටත් මම මොනවත් මට කිව්වේ නැහැ. කියන්නේ කාලයක් කොහමද තියෙයි ඊට පස්සේ ඕගොල්ලන්ට ජීවිතය ගැන තේරෙයි කියලා තමයි විතරයි කිව්වේ. තුනකට පස්සේ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙනවා. අම්මා වෛද්‍ය පීඨයේ ආසන්නේ බෝඩිමක් ඔබට හොයලා දෙනවා. හැබැයි ඒ සියල්ලම කරන්නේ ඔබගේ අම්මා. නමුත් මේ අතරතුර ඔබ කාර්යස් යනවා නේද තාමත්? ඔව් කාර්යස් එකට ගියා. ඒ කියන්නේ අපි ඒක කරේ අපි යාළුවෝ එකතු වෙලා ඒක කරන්න කියලා මම ඇක්සිඩන්ට් එකක් වුණා. ඒකෙන් ඇක්සිඩන්ට් වෙලා මට එතකොට 100 තිබ්බා කාර් එක ඇතුළේ ඉන්නකොට. කොමත් පැය තුනක් වගේ මේවා කරලා තමයි මාව එළියට ගත්තේ. එතකොට මම මාව එළියට ගන්නකොට මම ඇඬුවේ නැහැ. මගෙන් ඇහුවා ඔයා ඕකේද කියලා. මම දුක් වෙයි කියලා මං ඕකේ මම කියලා තමයි මං කිව්වේ. ඊට පස්සේ මට 100 නැති වුණා. දවස් 48ක් මං ICU හිටියා. එතකොට මගේ කකුලක් කොට වුණා. කියන්නේ ඇවිදින්න බෑ මං ඒක නෑ රිදෙනවා ඉඳ මං ඇවිදින්න හොරයි මං හිතන්නේ. එතකොට මගේ කකුල පොඩක් කොටයි වගේ. එතකොට අපේ ආයෙ මං ඒවා ට්‍රීට්මන්ට් ඔක්කම අරගෙන ඉන්දියාවේ ගියා ට්‍රීට්මන්ට් එකට. ට්‍රීට්මන්ට් ගිහිල්ලා ඒ බලනකොට සිද්ධ වෛද්‍යකරේ
ඒගොල්ලන් කිව්වා මේගා ගොඩක් කල් ජීවත් වෙන්න මැක්සිමම් මෙයා 8 මන්ත්ස් වගේ තමයි ජීවත් වෙන්නේ කියලා. ඒත් මම එතන හිටියේ ඉඳ මම ඒක අර ජෝක් එකකට වගේ මම කිව්වා ඒව හරියා ඒව ඒගොල්ලන් කියනවා ඒ වුණාට මට ඔයාව බේර ගන්න පුළුවන්. ඔයාව ඔවා ගණන් ගන්න එපා අපිට මෙඩිසින් එපා. අපි යන් ලංකාවට කියලා අපි ආවා. ඇවිල්ලා යුනිවර්සිටි ආයේ මම ගියා. යනකොට දැන් යුනිවර්සිටි ඉන්න කට්ටිය වීලු කරන්න පටන් ගත්තා මට මගේ කකුල කොටයින්. සත්‍ය ආපහු වෛද්‍ය පීඨයට යනවා. හැබැයි සත්‍යගේ කකුලක් කොට නිසා ඇගේ යාළුවන් ඇයට උසුළු විසුළු කරනවා. මෙන්න මේ හේතුව නිසා සත්‍ය ඇවිල්ලා අම්මට කියනවා අම්මේ මට ආපහු විශ්වවිද්‍යාලයට යන්න බෑ කියලා. අම්මා එක දෙයක් කරනවා. අම්මා සත්‍යව එක්කගෙන යනවා ආබාධිත දරුවන් ඉන්න තැනකට. ගිහිලා පෙන්නනවා ඔවුන් කොහොමද තමන්ගේ වැඩ මේ ආබාධත් එක්ක තනියෙන් කරගන්නේ කියලා. සත්‍යගේ මව සාර්ථකයි. සත්‍යගේ මනස හැදෙනවා. සත්‍ය නැවත වතාවක් විශ්වවිද්‍යාල ගමන පටන් ගන්නවා. මෙන්න මේ අතරතුර සත්‍යගේ හම්බන්තොට යාළුවා තමලනි සත්‍යගේ ගෙදරට එනවා. ඔව් මම ඇවිල්ලා මගේ කකුල කොටයි කියලා යුනිවර්සිටියෙන් මට වීලු කරනකොට මම ඕෆනේජ් දෙකට එකඟ ගියා. ඒ හිටියා මට වඩා බැරි කට්ටිය කියන්නේ කකුලේ අමාරු එක තව තව ප්‍රොබ්ලම්ස් තියෙන කට්ටිය හිටියද ඒගොල්ලන් තනියෙන් වැඩ කරගන්න පුළුවන් කියලා ඉන්නකොට ඔයාට ඇයි මොනවත් කරන්න බැරි කියලා මගෙන් මමි ඇව්වා. එවරි සන්ඩේ එතනට මාව මමි ගෙනිච්චා. ඒක බල්ල බල්ල මම මමිට කිව්වා මමි මං ආයෙත් යුනිවර්සිටි යන්න මට පුළුවන් තනියෙන් කරගන්න ඔක්කොම කියලා. ඒගොල්ලන් වීල් කරේපේ මං එච්චර වැඩියෙන් ගණන් ගන්නට මට හැම වෙලෙම තිබ්බේ මමිගේ වචනවල තමයි ගොඩක් හයියෙන් තිබ්බේ කියන්නේ එයා කතා කරන දේවල් මගේ හිතෙන්ම මම තියාගත්තා. එතකොට මම එතනට ගිහිල්ලා චැලෙන්ජ් එකක් විදියට තමයි ජීවත් වුණේ යුනිවර්සිටි එකේ. එහෙම ඉන්නකොට මට ඔළුව කැක්කමක් ආවා. මම දවස් තුනක් හොස්පිටල් ඇඩ්මිට් කරා. අපේ ගෙදරට මගේ යාළුවෙක් ආවා තමිලිනි කියලා. එයා ඇවිල්ලා ඉන්නවා කියලා මගේ අක්ක ඇවිල්ලා කිව්වා හොස්පිටල් එකේ. මං කිව්වා මොනවටද ඇවිල්ලා ඉන්නේ කියලා. එයා කියනවා කිව්වා මේ මොකෝයාරි රටකට යන්න යා ට්‍රයි කරනවා උදව් කරලා ඒකට එම්බසි එක යන්න තමයි ඒවලා ඉන්නේ කියලා. මං හා එච්චත් මම ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ දවස් තුනකින් පස්සේ අක්කා ඇවිල්ලා කියනවා එයා ගියා කියලා. ගෙදරින් ගියා. ඒ වුණාට මට එයා ගැන සැකයි. මේ එයා ඇඳගෙන ගිය විදිය එයාගේ තිබ්බ ලකේජ් එක අනුව එයා ආය ගමට ගියා කියලා මට හිතන්න බෑ කිව්වා. මං කිව්වා ඉතින් ඒ ආප් කට්ටිය ගියා නම් අපිට මොකද ආකේ අපි ඉච්චර ගණන් ගන්න එපා ඒවා හිතන්න එපා කියලා කිව්වා. හැබැයි මේ සිද්ධිය වෙලා මාසයකට විතර පස්සේ සත්‍යට තමිල් නීගින් දුරකථන ඇමතුමක් එනවා. යස් එයා ඉංග්ලන්ඩ් වල නේද මගේ නම්බර් එකට කෝල් එකක් ආවා. ඒක 44. එතකොට මම කිව්වා ඔයාලා ඉංග්ලන්ඩ් වලින් කවුරු හරි යාළුවෙක් ඉන්නවද? මෝස්ට්ලි මගේ ෆෝන් එකේ මමි තමයි ආන්සර් කරන්නේ. මං ෆෝන්ස් කැමති නැ වැඩියෙන්. එතකොට මම ආව 44 එකේ ඉඳලා මමි තමයි ෆස්ට් ආන්සර් කරේ. එයා කිව්වලු මට දෙන්න කියලා. මමි දුන්නම් පස්සේ මං ඇහුවා ඔයා කොහෙන්ද කතා කරන්නේ? එයා කිව්වා මං ඉංග්ලන්ඩ් වල ඉඳලා කතා කරනවා. මං කිව්වා ඔයා මේම කතාවක් කිව්වලු අක්කට ඉංග්ලන්ඩ් යන්න බෑ කියලා. කොහමද ඔයා ගියේ කියලා. එයා මගේ සෝරි එල්ලුවා. මං කිව්වා මොනාරද සෝරි ඉල්ලන්නේ කියලා. ඔයාගේ කබඩ් එකේ නිල් පාට ෆයිල් එක තියෙනවද කියලා බලන්න කිව්වා. එතකොට තමයි මම මගේ කබඩ් එක අරලා බැලුවේ. නිල් පාට ෆයිල් එක නැහැ. අපේ ගෙදර ෆයිල්ස් වෙන් කරලා තියෙනවා මගේ නිල් පාට එකයි අක්කගේ බ්ලූ කලර් එකයි.
රෙඩ් කලර් ෆයිල් එක. ඒක අපේ අම්මා එහෙම වෙන් කරලා තිබ්බේ. ඒ අම්මා ගොඩක් කැමති පිරිමි ළමයින්ට. බොයිස්ලා බ්ලූ කලර්නේ අර පොඩි කාලේ අඳවන්නේ. ඒක නම් මමි වැඩියෙන් ගන්න බ්ලූ තින්ග්ස් තමයි මට. ඉතින් ඒකේ මගේ පාස්පෝර්ට්, ඕ ලෙවල් සර්ටිෆිකේට්, මගේ ගොඩක් ડોකියුමන්ට්ස්ලා ඒවා ඔක්කොම මෙතනින් එයා අරන් ගිහිල්ලා තිබ්බා. එතකොට එයා කිව්වේ මට මාසයක් දෙන්න, මං ඒවා ටික යවන්නම් කියලා. යවන්නම් කියලා කිව්වා. මමත් එයා යවයි කියලා ගොඩක් බලාපොරොත්තුෙන් හිටියේ. ඒ වුණාට කල් යන්නේ යන්නේ එයාගෙන් ඉල්ලනවා මං දිගටම. එයා ඒක යවන පාටක් තිබ්බේ නැහැ. නිතිඥ අමල් රන්දනගේ මට දැනගන්න ඕනි දැන් මේ සත්‍ය වෛද්‍ය සත්‍යගේ විදේශ ගමන් පළපත්‍රය පාවිච්චි කරලා ඒක යාළුවෙක් රට යනවා. ඉතින් ඇත්තටම මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? සහ මොනවද අපිට එහෙම දෙයක් වුණොත් අපි මොකද කරන්න ඕනේ? ඔව් මේ ওই ක්‍රමය කාලෙකට ඉස්සෙල්ලා නදීපා සෑහෙන භාවිත වුණා. උකට කියනවා හෙල්මට් ක්‍රමය කියලා. හෙල්මට් ක්‍රමයේදී මොකද කරන්නේ? අර පාස්පෝර්ට් එකේ තියෙන අපි දන්නා ජීවදත්ත තියෙන පිටුවක් තියෙනවනේ. ඒ පිටුවේ අර ඡායාරූපය වෙනස් කරනවා. කරලා ඒක ಉಪಯೋಗي කරගන්න එන හොඳට රට ගිය කෙනෙක් වීසා ලැබිලා තියෙන කෙනෙක්ගේ પાස්පෝර්ට් එක අරගෙන අරක වෙනස් කරලා ඒක ඉදිරිපත් කරනවා මේ වීසා ගන්න. ඒක එම්බසියට ඉදිරිපත් කරනවා. වෙනත් පුද්ගලයෙක් විදිහට පෙනී හිටිනවා. වෙනත් පුද්ගලයෙක් විදිහට මේක තනිකර වැරදි. නීතිය ඉදිරියේ මේ කූටලේඛනයක් වෙන කෙනෙකුට පෙනී සිටීමක් මේ සියලු දේවල්ම වැරදි. මේක තමයි වෙලා තියෙන්නේ. හදිසියවත් මගේ પાස්පෝර්ට් එක වෙන කෙනෙක් අරගෙන මෙහෙම දෙයක් උනොත් සත්‍යට උනා වගේ මට උනොත් මම මොකද කරන්නේ? වහම ගිහලා පොලිසියට පැමිණිලි කරන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ. අරයා ගිහිල්ලා ඉවරයි. නමුත් ගියාට පස්සේ වහාම පොලිසියට පොලිසියට පැමිණිලි කරා මෙවැනි ආකාරයක වංචාවක් සිදු කළා තියෙනවා. මගේ પાස්පෝර්ට් එක මෙයා කරන් කූට ලෙස සකස්සලා තියෙනවා. මොකද සමහරවිට පුද්ගලයෙක් දෙන්නේ මේ ගුවන් තොටුපළෙන් එළියට පැනලා යන්න පුළුවනි. නමුත් ඒ කියලා අර 99%ක්ම අහු වෙනවා. ඒ පුද්ගලයන්ගේ අද මීගම බන්ධනාගාරේ පිරලා තියෙන්නේ. අර අර අපි කියනවා මේකේ දෙගොල්ලක් ඉන්නවා. එකක් තමයි පැසෙන්ජර් නැත්නම් මගියා. අනිත් එක කෙනා තමයි මේකේ මේ සේවාව සපයන්න. ඒතර සේවා සපයන්නට අනිවාර්ය සිර දඬුවමක් තියෙනවා. පනත යටතේම තියෙන අරුවාර සිර දඬුවමක්. ඒකම මගියෙක් වුණත් මගියටත් තියෙනවා 50000ක් විතර දඩයක්. එවැනි ඔය හොර වැඩ කරලා પાස්පෝර්ට් එක හදලා නැත්තම් හොර වීසා අරගෙන දැන් ගොඩක් වෙලාට වෙන්නේ හොර වීසා ගන්න එක. මේ ආකාරයෙන් ගත්ත පුද්ගලයන් පිරලා තියෙනවා. ඒක නිසා මේක ආගමන විගමන පනත යටතේ වැරදි. ඒකම දඬ නීති සංග්‍රහයේ වැරදි. ඒක නිසා කල්පනාකාරී වෙන්න. මමගෙන් මමීට කිව්වා මමී මගේ પાස්පෝර්ට් එක මිසින් කියලා. එතන තුලින් මට මමිට ඒක මෙම මෙයා අරන් ගියා කියලා මට කියන්න බෑ. ඇයි මම තමයි එයා මගේ යාළුවෙක් එයා. මම තමයි ආව ගෙදරට ගෙන්න ගත්තේ. මමි දන්නේ එයාව. ඒ ඉඳන් මමි මා ගැන මොනවාරි හිතයි කියලා බයර තමයි මම ඒක කිව්වේ නැත්තේ. මමිට කිව්වෝ මං ජස්ට් මගේ પાස්පෝර්ට් මිස් වුණා කියලා. එතකොට මම එච්චර ගණන් ගත්තේ නැහැ වෙන પાස්පෝර්ට් එකක් ගමු කියලා එයා පාඩුවෙන් හිටියා. ඉන්නකොට දැන් මගේ යාළුවෙන් මං ආනකොට එයා කියන්නේ මං අවුරුදු 15ක් අස්බන් ළඟ හිටියේ නෑ, මට බබාලා නෑ, මේ ඔයා හිතන ඔයා තරුණයි, මගේ ජීවිතේ නාස්ති වෙයි, පොඩ්ඩක් ඉවසලා ඉන්න, මං කොහොමාරි මේ ටික යවන්න කියලා. ඒ අතරතුරේ එයාගේ එයා මගෙත් එක්ක හොඳ ෆිට් යාළුවෙන්ද මමි මට අරන් දේවල් පොඩි පොඩි දේවල් අරන් දුන්නත් මං එයාට ස්කයිප් වලින් පෙන්නනවා. සත්‍ය ජීවිතයේ හැමදේම කරන්නේ යාගේ අම්මගෙන් අහලා අම්මට ඕනෙ විදිහට. නමුත් ඇය තරුණියක් වුණාට පස්සේ ඇගේ ජීවිතේ ඇයට අවශ්‍ය විදිහට තීරණ ගන්න හැකියාව. දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණාම කරදරයක් වුණාම ඇයට බැරුව ගියා මේ මිනිස්සුන්ව තේරුම් ගන්න මම මොකද කරන්නේ ජීවිතේ කියලා. ඒක ඒ කියන්නේ ඇගේ සමාජානියෝජනයේ මේ අම්මගේ බලපෑම ඇගේ ජීවිතයේ පෞරුෂයට බලපෑවා. ඒකත් සංකීර්ණ ප්‍රශ්නයක් ඇත්තටම. මොකද මේ කුසලතාවය අත් කර ගැනීම කොහොමද අපි සමාජ ජීවත් වෙන්නේ, සමාජයේ තියෙන අභියෝග මොනවද, කොහොමද ඉන්න පුද්ගලයන් අපි තේරුම් ගන්න කියන එකත් කුසලතාවයක්. ඉතින් ඒක එක එක පුද්ගලයන් සහ දරුවන් එක එක මට්ටමට වෙන්න පුළුවන් මේ කුසලතාවය අත්පත් කරගන්නේ. ඉතින් දෙමව්පියන් වශයෙන් වගකීමක් තියෙනවා යම් මට්ටමකට ඒක සඳහාත් අවස්ථා සලසා දීම. මොකද දරුවෙක්ගේ සමාජ සංවර්ධනයට අත්‍යවශ්‍ය දෙයක් තමයි පරිසරයේ ගවේෂණය කරන්න ඕනේ, සමාජය අධ්‍යයනය කරන්න ඕනේ, අනිත් පුද්ගලයන් එක ගැටෙන්න ඕනේ, අභියෝග සමග ගැටෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් කිරීමට අවස්ථාව දෙමව්පියන් තමුන්ගේ රැකවරණය යටතේ කුඩා කල්දී ලබා දුන්නොත් තමයි ඒගොල්ලෝ වැඩිහිටියන් බවට පත් වුනහම ඒගොල්ලන්ට අවශ්‍ය ස්වාධීන ලෙස තීරණ ගැනීමේ හැකියාව ලැබෙන්නේ. මේ අතරතුර තමයි සත්‍යගේ අම්මා සත්‍යට කායකක් අරන් දෙන්නේ නේද? සත්‍ය ඒකෙත් ෆොටෝ එකක් යවනවා තමිල් නීට. ඔව් මං හැබැයි තව දෙයක් සිද්ධ වෙනවා සත්‍ය. ඔබගේ අම්මා මේත් එක්කම වෙනත් කාමරයකට ඇගේ සියලුම බඩු මුට්ටුත් අරගෙන යනවා. ඔබ එක දවසක් කාමරයට යනකොට ඔබ දැක්කා අම්මගේ මේස උඩ බෙහෙත් පෙති වගේක් තියෙනවා.
ඔව් මම ගොඩාක් අපිත් එක තමයි ඉන්නේ අපි තුන්දෙනා තමයි ඉන්නේ අපිට කබඩ්ස් තුනක් තිබ්බා මායි අක්කයි ඉන්නේ දවසක් මම ඔක්කොම අරගෙන එයා වෙන කාමරයකට ගියා ගියන් පස්සේ දැන් අපි එතන ලෝන්ලි වයි මායි අක්කයි මම මමිගේ කාමරෙකින් බඩු අදිනවා එයයි ඔයා මේට ආවේ අයයි අපිව දාලා ආවේ අපිත් එක්ක ඉඳලා අපිට රැයට මේ සෙල්ලම් කරන්න කවුරු නැහැ කියලා දැන් මමි කවදාවත් මම සැර කරන්නේ මම එයාගේ කබඩ් එක ඇද්දම මම ඊට තරහා ගියා මගේ රූම් එකට එන්න එපා කියලා මම එදා තමයි ෆස්ට් ටයිම් මාව සැර කරේ එතකොට මම මෙඩිසින් වගේ අද්දැක්කා එතකොට මේ මෙඩිසින් මේකට තමයි යූස් කරන්න කියලා මට වැඩි අත්දැකීමක් තිබ්බේ නැහැ මම ඒ ටික ලියාගත්තා ඒ මෙඩිසින් නේම්ස් ටික ලියාගත්තා ඊට පස්සේ මම යුනිවර්සිටි යනවානේ එතනින් එතනින් ආගෙන ඒ බේත් මේකට තමයි යූස් කරන්න කියලා මම දැනගත්තා මම ඒක ඩැඩාට කිව්වා මම මේ මේ බේත් එකක් යූස් කරනවා කියලා දැඩා කිව්වා මමිත් මට කිව්වේ ඒක යාළුවෙක්ගේ කියලා දැඩත්ත් ඒක කිව්වේ දැඩත් මට කිව්වේ ඒක එච්චර දෙයක් හිතන්න නෑ එයාගේ යාළුවෙක් අවරි ඒක ඉගුලන්ගේ බින්ද ඇති කට දෙන්න අරන් තියනවා ඇති කියලා එම කිව්වා පාටම අම්මට අමාරු වෙලා ඇදගෙන වැටෙනවා. ඒ නිසා හැමෝම අම්මව අරගෙන යනවා රාගම රෝහලට. හැබැයි අම්මට තිබුණු අසනීපේ මොකද්ද කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි වෛද්‍ය වාර්තාවෙන් හැම දිනාම කලබලයට පත් වෙනවා. ඔව් මමි එදා 8:00 වෙනකොට අපි පල්ලේ හිටියේ. එයාගේ රූම් එක තිබ්බ උඩ. එයා කයින සද්දයක් ඇහුණා. මම නිකන් අච්චින් එකක් දැම්මත් මං මමිගේ ළඟට දුවනවා. එදත් මං වතුර අරගෙන දුවනකොට මම බිම වැටිලා හිටියේ. ඊට පස්සේ එතකොට අපි දැඩත් හිටියේ නෑ ගෙදර. මායි අක්කයි තමයි ඇම්බුලන්ස් එකට කෝල් කරලා දැඩටත් කෝල් කරලා වුණත් මම මට අඬ ගැව්වා. මේ එයාත් එක්ක ඇම්බුලන්ස් එකේ එන්න කියලා. මම මමිව කවදාවත් එහෙම දැකලා නැති නිසා එතකොට අපි ඇම්බුලන්ස් එකට කෝල් කරා. කෝල් කරාම ඇම්බුලන්ස් එකට දානකොටත් මමි මට කතා කරලා ළඟට එන්න කියලා. මගේ මමි එimhe වැටලා තියෙන එක මම කවදාවත් එimhe දැකලත් නැහැ. ඒ හින්දා මම මමිගේ ළඟට යන්න බෑ කිව්වා. අක්කා අතින් අල්ලනකොට කිව්වා අරයට කතා කරන්න කියලා. ඒත් මම මමිගේ ළඟට ගියේ නැහැ. හොස්පිටල් ගෙනිච්චා. එතකොට අපි ඩඩා හොස්පිටල් එකට ආවා. මම ගොඩාක් කැමති වුණේ මගෙත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ මම මමිට මොනවා හරි වෙයි කියලා බයෙන් තමයි මම මමිගේ ළඟට ගියේ නැත්තේ. ඊට පස්සේ මම දවස් දෙකක් ඊට පස්සේ ડોක්ටර්ස් ළඟ අපි ඇහුවා මොනවාද මෙයාට වෙලා තියෙන්නේ. ඒගොල්ලන් කිව්වා මමිට from 11 years ඉඳලා මේ ප්‍රොබ්ලම් එක තියෙනවා කියලා. එයාගේ heart එකේ valve එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා. ඒක අපි දැඩාවත් දැනගෙන හිටියේ නෑ එයා. ඒ තරම් ඒක එයා ගෑතුලේ මේක තියාගත්තා. එයාට ටෙන්ෂන් කරන්න එපා. මම ගොඩක් දේවල් කිව්වා ඒගොල්ලෝ. ඒත් මමි මට කිව්වේ ඔයා මම රිසර්ච් කරනවා අර කිං කෝබ්‍රාස් කෝබ්‍රාස් ගැන රිසර්ච් කරනවා. ඔයාට මෙහෙම තියෙනවනේ ඔයා යන්නේ නැද්ද කියලා ඒවා. මම කිව්වා මමි මම දැන් යන්න මූඩ් එකේ නෑ කියලා. ඔයා ඇත්තටම මට ආදරේ නම් ඔයා යන්න කිව්වා.
එතකොට මම මමිට මමගේ වචනය තාන්ද බැරුව යන්දත් බැරුව මං හිටියේ. ඊට පස්සේ නෑ නෑ යන් කියලා ලෑස්ති වෙලා ඉන්නකොට අපි ඩඩා කිව්වා මමිට නම් පොඩක් අමාරුයි වගේ ඔයා යන එක පොඩක් මේවා කරන්න කියලා. ඒ වුණත් මම මමිය බලන්න ගියොත් මම ආන ඔයා ගිය නැද්ද කියලා. මම ඕකේ කරලා මම ගියා. මං පිටරටකට ගියේ. ගියා මමිවත් ඉන්දියාවේ තියෙන ඇපල් හොස්පිටල් එකට මමිගේ කට්ටියක් ඉන්නවා ඒගොල්ලන් කියලා ගත්තා. ගත්තාම පස්සේ මම ඉන්දියාව ඉන්නකොටම මැරිලා ලංකාවට ගෙනාවා. මං එතකොට ලංකාවේ හිටියේ නැහැ. මට කෝල් කරලා කියන කිව්වේ මමි පොඩ්ඩක් සීරියස් ඔයා ඉන්න කියලා තමයි. මං මේ ලංකාවට එනකොට ගෙදර එනකොට කට්ටිය සෙනඟ පිරලා ඉන්නකොටත් මට දඩා කිව්වේ මමිට අමාරුයි ඉඳ කට්ටිය ඇවිල්ලා ඉන්නේ කියලා. මං ගෙර ඇතුළට ගිහිල්ලා බලනකොට මමගේ ෆිමුනල් එක තිබ්බේ. මම තමතුර මම මමි මැරුණා කියලා හිතුවෙත් නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ මං අඬලත් නැහැ. ඒ කියන්නේ තාම මගෙත් එක ඉන්නවා වගේ තමයි. ඒ අතර දුවේ තමයි මමි හොස්පිටල් එකේ ඉන්නකොට මම මමිව බල්ලා එනකොට මගේ කාර් එක ඕවර් ස්පීඩ් කියලා පොලිසියෙන් නැවතුණා. නැවතලා මගේ ලයිසන් එක ගන්න කිව්වා ඔයාට ඕවර් ස්පීඩ් කියලා. මොකද මම මේ මමිව බල්ලා ඉන්නේ මම දඩගේවල යන්නම් කියලා. ඒතර තව පොලිසියෙන් එක්කෙනෙක් කිව්වා නෑ නංගි මෙන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ මෙතන. ඔයා මෙතනින් යන්න කියලා. එතකොට මම මට බයක් තිබ්බේ නෑ. මම කිසිම නඩුවකට සම්බන්ධ නැහැ කියලා. මම පොලිසිය ඇතුළටම ගිහිල්ලා ආනකොට ඒගොල්ලන් මාව පොලිසිය රිමාන්ඩ් කරලා තියාගත්තා. මගේ ෆෝන්ස් ටික ඔෆ් කරා. මාව තියාගත්තා. මම එතකොට කතා කරේ මගේ අක්කට විතරයි. අක්කට කිව්වා මේ මොනවද මාව ලයිසන් එකට මේවා කරලා තියෙනවා අක්කා කියලා. ඊළඟ දවසේ මාව රිමාන්ඩ් කරලා වන්දේ මම පොලිසියේ හිටියා. ඊළඟ දවසේ මාව උසාවියට දැම්මා. ඔබ උසාවියට ඉදිරිපත් කරත්තම ඔබ දැනගත්තේ ඔබට මොකද තියෙන මේ නඩුව චෝදනාව කියලා. ඔව් ඒ තරම් එතකොටත් මම දැනගත්තේ නැහැ. උසාවිය ගිහිල්ලා ඕවර් ස්පීඩ් එක කියලා අපිට මට දඩයක් ගැව්වා. 3500ක් දඩයක් ගැව්වා. එතන මම ඒක පේ කරලා බයිනකොට ලෝයර් කිව්වා ආට තව මේ උසාවියකට ඔයාව ගෙනියන්න තියෙන තව නඩුවක් තියෙනවා කියලා. එතකොට අපි දන්නේ මොකටද මාව වෙන උසාවියට ගෙනියන්න තියෙන්නේ කියලා. අක්කවත් දන්නේ ලෝයර් කියලා දෙනවා ඒ උසාවිය ඔයාව ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒට ගියන් පස්සේ තමයි මම දන්නේ මේ තම්ලිනීගේ ෆැමිලි මෙම්බර්ස්ලා මම ලක්ෂ 25ක් වංශා එකක් කරා කියලා නඩු දාලා තිබ්බා. තම්ලිනී මගෙත් එක කතා කරනකොට එයාගේ අයියා කෙනෙක් රට යනවා කියලා සල්ලි භාගයක් දුන්නා. බැංක් මගේ බැංක් එකට දාලා තිබ්බා. ඒක අරගෙන මේ එයාගේ අයියට දෙන්න කියලා. ඒ වුණාට මේ මං එයාගෙන් කිසිම ලිය කිව්ලක් නැතුව මං බැංකුවෙන් අරපු ගත්ත ගමන් එයාට බාර දුන්නා ඒ සල්ලි. ඒගොල්ලන් ඒක මම දුන්නේ කියලා තමයි උසාවි චෝදනා කරලා තිබ්බේ. මං උසාවි මට උසාවියේ මට අපේ අම්ම බොරු කියනවා කැමති නැහැ. මට ලෝයර් කිව්වේ මේ ණය ගත්තා වගේ මේ කේස් එක මට ඉවර කරලා දෙන්නම් කියලා ගෝ මම ඔක්කොටම හාන් කිව්වා. ජජ් මගෙන් ආනකොට මං කිව්වා එයා තමයි මට මුදල් දැම්මේ මං අරගෙන අවල එක නඩ දුන්නා. එතකොට ජජ් මගෙන් ඇහුවා එයා ගාව ප්‍රූෆ් එකක් තියෙනවද කියලා. මං කිව්වා මගෙන් ගාව කිසිම ප්‍රූෆ් එකක් නැහැ කියලා. එතකොට මට දවස් 14ක් රිමාන්ඩ් කරා. නෙක්ස්ට් 14න් මට ඇප දුන්නා. ඇප දීලා කොමත් දවස් 10න් පස්සේ තමයි මම ඇප අස්සම් කරලා ආවේ. එයාගේ අයියාගේ සල්ලි මගේ බැංක් එකට දාන්න මම කැමති වුණේ පාස්පෝර්ට් එක යවනවා කියපු හින්දා. මම එයාව ගොඩක් විශ්වාස කරා. කියන්නේ එයාගේ සිටුවේෂන් එක මම මට කියනකොට මම ඒක තේරුම් ගත්තා. කියන්නේ මෙයා ඇත්තටම මේ 15 ඉයර්ස් හස්බන්ඩ් වෙවින් වෙලා ඉන්නවා කියලා ඒවා මට දුකින් කියනකොට මම ඒක පිලිගත්තා. මේ මෙයාට මොනවා හරි යමක් උදව්වක් කරන්න ඕනේ මෙච්චර දෙයයිනේ මෙයා ඉල්ලන්නේ කියලා. මට මේ උදව් කරන්න කිව්වත් ගමන් මං කිව්වා හාංකා මේ මම account number එක යවන ඒක ලොකු දෙයක් නෑනේ කියලා මං
ඒක අතර නිකන් පොඩියට හිතුවේ මේ තරම් එයා මොටිවේට් කරලා මාව මේව කරයි කියලා මම දන්නේ. ඒකටත් ඕකේ කියලා මම එයාට ඒක අරන් දුන්නා. අමල් දැන් සත්තර සිද්ධ වෙන්නේ ඊළඟ සිද්ධිය තමයි ඇයගේ මිතුරිය විදේශගත වෙලා ඉන්න මිතුරිය ඇයට යම්කිසි මුදල් ප්‍රමාණයක් ඇයගේ ගිණුමට බැංකු ගත කරනවා ගිණුම් ගත කරනවා. එතකොට ඇයට කියනවා මේ මුදල් අරගෙන තමන්ගේ සහෝදරයට දෙන්න කියලා. අර යාළුවාගේ සහෝදරයට දෙන්න කියලා. නමුත් මෑය කියන්නේ නම් මෑය ඒ ගිණුමෙන් අරගෙන සල්ලි දුන්නා කියලා. හැබැයි ඔවුන් චෝදනා කරනවා නැහැ දුන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නේ තමයි ඇය මුණ දෙන්නේ. මේ වගේ තත්ත්වයක් අහම මොකද කරන්නේ? ඔව් මේක අපි ගොඩක් වෙලාවට අපි අතින් සිදුවන දෙයක්. ඒ කියන්නේ අපි අතමාරුවට මුදල් ගන්නවා කිසිම තහවුරු කිරීමේ ලේකම් නැතුව සල්ලි එහාට දෙනවා එක්කෝ අපේ අතට ගන්නවා. මේක සල්ලි ගත්ත පුද්ගලයෝ වංචා සහගත ක්‍රියා කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි වෛද්‍ය සත්‍යයට වෙලා තියෙන එකයි. ඒක නිසා අපි හැමතිස්සෙම මුදල් ගැනීමකදී එය තහවුරු කරගන්න හැකියාවක් තියෙන්න ඕන. මුදල් ගත්තේ කොහොමද සහ මුදල් දුන්නේ කොහොමද කියන දෙකම. එතකොට අපි මුදල් මේ අවස්ථාවේදී වෛද්‍ය සත්‍ය හිතන්න අඩුතරමේ පොරොන්දු නෝට්ටුවක් නැත්නම් අපි කියනවා ඔය ප්‍රොමිසරි නෝට් එක. ඊළඟට අපි චෙක් පතක් ගත්තා නම් හරි මොකගේ මුදල් මේ හුවමාරු වුණා කියන දුන්නයි කියන නැත්නම් අපි කුවිතාංශයක් ගන්නවා. මම මුදල් ලබා දුන්නා. මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණය මම ගත්තයි කියලා ගත්ත තැනත්ගෙන් ගත්ත නම් අද මේ කිසිම ප්‍රශ්නේ නැහැ. නැත්නම් නිකන් ලේඛනයක් නිකන් කුල කෑල්ලක. ඔව් ඊට වැඩිය ගොඩක් හොඳයි. අපිට පුළුවන් නම් මේ ගත්ත සල්ලි ඔහුගේ බැංකු ගිණුමට දෙන්නත් කරන්න. එහෙනම් හොඳටම සාක්ෂියක් විදිහට ප්‍රමාණ කරනවා. සාක්ෂි මේකේ පළවෙනි දේ තමයි මේ සාක්ෂි තියාගන්න එක. ඒකදී ආවා අපි කුවිතාංශයක් හදා ගන්නවා නම් ඒකට අපි මුද්දර අපි හිතන්න අපි ලක්ෂයක් දුන්නා නම් හැම රුපියල් 1000කටම රුපියලක් වටිනාකම තියෙන මුද්දර ප්‍රමාණයක් අපි ගහුවා. ඒකට අපිට ඒකට එනවා මේ නීත්‍යානුකූල බලයක් එනවා ලේඛනයට. ඒ අපි උසාවියකට පොලිසියට ඉස්සර ගෙනියන්න පුළුවන් වෙනවා. ඒතර අපිට පුරුත් පෙන්වන්න පුළුවන් සාක්ෂිකාරියොත් ඉන්නවනම් කීප දෙනෙක් ඉන්නවනම් අපි ළඟ දෙන්නේ අත්සන් කරා නම් ඒ ලේඛනයට ඉතාමත් ලොකු දෙයක් නෙමෙයි නදීපා. මොකද ඔප්පු කරගෙන හැකියාවක් තියෙනවා නම් අපි මේ සල්ලි හොමාරු කරගත්තයි කියලා. ඒක ඉතාම ලොකු දෙයක් නෙමෙයි. ඩෙන්ටි කාඩ් නම්බර් දෙන නම දාලා සාක්කාරක එක මේ අත්සන් කරගත්තා නම් වැඩිද? සත්‍යයට තමිල්නිත් එක්ක පෞද්ගලික තරහක් නැහැ. හැබැයි හිරගෙදර ඉන්නකොට ඇය මේ සිද්ධියේ පසුබිපරමක් කරනවා. එතකොට ඇයට හිතෙනවා මොකද්ද උනේ කියලා. තමිලිනි සත්‍යයට තමිලිනිගේ සහෝදරයා විවාහ කරගන්න කියලා යෝජනාවක් කරනවා. එතකොට සත්‍ය හිතන්නේ මේ සත්‍යගේ සහ තමිලිනිගේ පවුල් දෙක නොගැලපෙන නිසා ඇය දෙපාරක් හිතන්නේ නැතුව මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. අද ඔබට හිතෙනවා මේ නිසාවත්ද මේ දේ ඔබට සිද්ධ වුණේ කියලා? ඔව් එහෙම එයා ආනකොටත් මේ අයියාගේ ප්‍රශ්නේ මගෙන් ආනකොටත් මං කිව්වේ අපේ කාස්ට් එකට ඒක හරියන්නේ නැහැ. අනික අක්කා ලව් මැරේජ් කරේ ඉඳන් මට ඒක මං ඩිසයිඩ් කරන්නේ මගේ ලයිෆ් එක මමි කියන දේ විතරයි මං කරන්නේ. මගේ ෆුල් වර්ල්ඩ් එකම මගේ මමි තමයි. එයා කියන දේ තමයි මම කරන්නේ කියලා. එතකොට එයා මගෙන් තයෙත් මමීගෙන් එයාගේ ආණ්ඩද කියලා යනකොටත් මං කිව්වා මමම එපා කියන එක මමීගෙන් ආලා වැඩක් නැහැ කියලා. සත්‍ය අවුරුදු 14ක සිරදඩුවමක් විඳිනවා.
හැබැයි ඇය තාමත් තරුණ කාන්තාවක්. මේ අතරතුර සත්‍යව බලන්න ඇගේ අක්කා එනවා බන්ධනාගාරයට. සත්‍ය ඇගේ අක්කත් එක්ක කතා කරනවා මොකක්ද ඇගේ ජීවිතයට උනේ කියලා. මගේ අක්කා ඇවිල්ලා මගෙන් ආනකට මං කිව්වා අපේ මම අපිට හැමදේම කරා කපටිකම අපිට කියලා දුන්න. මිනිස්සුව රවටන්න අපිට කියලා දුන්න. එයාගේ එයා ළඟම තියාගත්තා එඩියුකේෂන් ඔක්කොම අපිට දුන්නා. ඒ කියන්නේ සමාජෙන් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා මම අපිට කියලා දුන්න. ෆස්ට් ටයිම් මම බන්ධනාකාරයට ආවන් පස්සේ කුණෝරපයක් කතා කරනවා කියන එක ලොකු දෙයක් වගේ තිබ්බා අපිට. දැන් මේ පරිසරය ගොඩක් වෙනස් වෙලා තිබ්බා. කියන්නේ රෂ් ප්ලේස් එකකටවත් අපි යන්නේ නැහැ. කියන්නේ ඊවන් බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලවත් විනාඩි පහක් අපි හිටගෙන ඉන්න. ඒ තරම් අපි මමී අපි බලාගත්තා. එතකොට මං මෙතනදී හිතන්නේ එකෝ මගේ වැරද්ද මම මමීට හැමදේම කියන්න තිබ්බා පාස්පෝර්ට් නැති වුණා කියලා නිකන් කියනට වඩා මේම සිද්ධියක් වුණා කියලා මම හැමදේම කියන්න තිබ්බා. තව දෙයක් මං හිතන්නේ මමී අපිට සමාජය ගැන කියලා දෙන්න තිබ්බා. හැමදේම කරා ඒ වුණාට සමාජය ගැන මම අපිට කියලා දුන්නේ. දැන්නුත් මම බන්ධනාගාර ගත කරලා ඉන්නවා. ඒ වුණත් මම තාමත් පොඩි ළමයෙක් වගේ අර මම කියපු දේවල් තමයි මගේ හිතේ තාම තියෙන්නේ. තාමත් මට මිනිසු ගැන තේරුම් ගන්න අමාරුයි වගේ. සමාජයට අපි මූණ දීලා තිබ්බනම් නැත්නම් අපි ප්‍රොබ්ලම්ස් වලට අපේ අම්මා අපිම අපිටම විසඳ ගන්න ගිහලා කියලා තිබ්බනම් මේ වෙලාවට අපි මම සමහර වෙලට එළියේ ඉන්න පුළුවන්. දැන් අක්කා වුණත් එහෙමයි. දැන් අක්කත් මගෙත් එක කතා වුණේ මම අපිට හැමදේම කරලත් එකම දේ සමාජෙත් එක අපිට අපි දැම්මින සමාජ මිනිසුත් එක ආශ්‍රය කරන්න දුන්නේ. මට දැන් මාව බන්ධනාකාරයට එන්නේ මගේ අක්කා විතරයි. තාම මට හොඳම යාළුවෙක් කියලා එක්කෙනෙක් නැහැ. ඒ කියන්නේ මමත් මේ පාඩමක් ඉගෙන ගත්ත යාළුවා ඉඳලා මමත් වැඩියෙන් අපි යාළුවාත් එක්ක මූ කරන එක අවොයිඩ් කරනවා. හැමදාම යාළුවෝ ළඟට යන්න එපා, ඒගොල්ලන්ගේ කියන දේවල් අහන්න එපා කියලා. ඒ ඉඳලා දැන් මෙතනට වෙලත් මම හිතන්නේ පොඩ්ඩක් අපි එළියට දාන්න තිබ්බා, අපිව සමාජයට අම්ම දාන්න තිබ්බා. මං විඳින දුකත් හොඳට එඩිවිකේට් වෙලා මම මේකේ ඇතුලේ විඳින දුක තව කෙනෙකුට වෙන්න හොඳ නැහැ කියලා තමයි මම හිතන්නේ. අම්මලා ගොඩක් ඉගෙනීම දුන්නා විතරක් මදි. සමාජය ගැන ඒගොල්ලන් දැනුමත් අතර ඉන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. සත්‍ය අවසානයේදී අපිත් එක්ක කියපු කතාව තමයි මට මෙහෙම වෙන්නේ නැහැ, මගේ අම්මා හරියට මේ සමාජය ගැන මට හරි අවබෝධයක් දුන්නා නම් කියලා. ඇත්තටම මේ දරුවෙක්ගේ මේ සමාජාන යෝජනය කියන මේ ක්‍රියාවලියට දෙමව්පියන්ගේ මවගේ දායකත්වයක් තියෙනවද? සමාජාන යෝජනයේ පැහැදිලි වශයෙන්ම බලපෑමක් තියෙනවා. පවුල ඇතුලේ ඉන්න සමාජිකයන්ගෙන් තමයි මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ. මේ ඉතින් මව ගත්තාම මව තමයි කුඩා කාලයේදීම දරුවෙක්ට ආදරය, සෙනෙහස, කරුණාව ආදී සංකල්ප දරුවෙක් හඳුනගන්නේ මවගේ. ඒ හැරුණාම පියා සහ පවුලේ අනික් අය. මෙතනදී ඇතිවෙන අනිල අධ්‍යාපනයේ තියෙන ශක්තිමත්භාවය මත තමයි දරුවා පාසල තුරදී කොයි වගේ දරුවෙක්ද කියන එක තීරණය වෙන්නේ. දරුවාව තමන්ගෙන් යැපෙන්නෙක් බවට පත් නොකර දරුවාව ස්වාධීන පුද්ගලයෙක් බවට පත් කළ යුතු වෙනවා. දරුවට කියා දෙන කතා පොත් වෙන්න පුළුවන්, කවි සින්දු වෙන්න පුළුවන්, නැලවිලි ගී වෙන්න පුළුවන්, මේ ආදී දේවල් ඇසුරු කරගෙන තමයි දරුවට මේක කියා දෙන්නේ. මේ කතා ඇතුලේ චරිත මවනවා. එතකොට ඒ චරිත දකින දරුවා තුළ නිර්මාණය වෙන පරිකල්පන ශක්තිය. මේවා ඇසුරු කරගෙන තමයි තමන්ට කල්තිය අනතුරු ළමයට හඳුන ගන්න පුළුවන්න්නේ. මේ වගේ දේවල් ඇසුරු කරගෙන දරුවා තේරුම් ගන්නවා තමාගේ පවුලට එහා ගිය ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණය වෙලා තියෙන සමාජයට ලෝකයට තමා මුණ දී යුතු ආකාරය කොහොමද කියන එක. ඉතින් ඒක නිසා මේක හරියට සිදු වුණේ නැත්නම් ඒ දරුවා කොපමණ ආකාරයකට නිල අධ්‍යාපනයකට ලක්ුණත් ඒ දරුවා තුළ විශාල පෞරුෂත්වයේ හා එයාට අභියෝග ජය ගැනීම පිළිබඳව
මූලතාවයන් ගැටලු රාශියක් මතුවෙනවා. අනිවාර්යයෙන්ම අම්මා කෙනෙක්ට දරුවෙක් ලෝකෙම වෙන්න පුළුවන්. හැබැයි දරුවාගේ ලෝකෙ ගොඩනගෙද්දි අම්මට අනිවාර්යයෙන්ම අම්මට විතරක් මේ පියාටත් මහා ලොකු වගකීමක් තියෙනවා කියන එක අපි හැමෝම දැනගන්න ඕන කාරණයක්. පුනරුත්ථාපනය කියලා කියන්නේ බන්ධනාගාරයේ කියන ආයතනය තුළ ඉතාම වැදගත් ක්‍රියාවලියක්. මේ පුනරුත්ථාපනය වෙනුවෙන් මොනවද බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වෙන්නේ? අතිශයම වැදගත්ම ප්‍රශ්නයක් ඔබෑම. බන්ධනාගාරගත වෙන රැඳවියෙකුගේ ප්‍රතිනිර්මාණය කිරීමක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂා කරනවා. විශේෂයෙන් බන්ධනාගාර ප්‍රධානම අභිමතාර්ථ තුනක් තියෙනවා. කස්ටඩි කෙයා ඇන්ඩ් කරෙක්ෂන්, රැකවරණය, ආරක්ෂාව සහ පුනරුත්ථාපනය කියන කාර්යාවලිය. මෙන්න මෙතනදී පුනරුත්ථාපනය කියන ක්‍රියාවලිය තමයි ඔබ ඔය ප්‍රශ්න කරේ. විශේෂයෙන් බන්ධනාගාරගත වෙන්නේ යම් කිසි නෛතිකමේ වැරද්දකට වරදකරුවෙක් වෙලා යම් දඬනෙකුත් එක්ක. ඒතර අපේ තියෙන ලොකු කාර්යභාරය ඔහු නැවතත් යථා තත්ත්වයට පරිවර්තනය කිරීම. මේ වෙනුවේදී අපිට පළල් ක්ෂේත්‍ර ගණනාවක් නැත්නම් අපි කතා කරොත් ඔහු ඒ යථා තත්ත්වයට පත් කරලා සමාජගත කිරීම සඳහා කළ යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් ගත හැකි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ඔහුගේ සංස්කෘතිකමය වර්ධනය, ආධ්‍යාත්මික වර්ධනය, ඒ වගේම අධ්‍යාපන පැත්ත, ඒ වගේම තමයි ඔහුගේ ආදායම් පැත්තේ නැත්තම් එකනොමික් ඩෙවලොප්මන්ට් කියන කොටස. මේ ක්ෂේත්‍රයන් කියලාම එකට එකතු කරලා අරගත්තු පුනරුත්ථාපන ක්‍රියාවලියක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුලේ ක්‍රියාත්මක කරනවා. ඔබ දැක්කොත් එහෙම මේ රැඳවියෙක් ඔහුට තියෙන ස්කිල් එක, එහෙම නැත්නම් ඔහුගේ තියෙන කුසලතාවය ගත්තොත් ඒ කුසලතාවයෙන් ඉහළට අරන් යන්න පුළුවන් ක්ෂේත්‍ර අඳුරගෙන ඉස්සරහට අරන් යන වැඩසටහන් ගණනාවක් තියෙනවා. අපි ගත්තොත් වෘත්තීයමය පැත්ත, ඔහුගේ වෘත්තීයමය පැත්ත ගත්තොත් ඔහුගේ හැකියාව දිහා බලලා පාරම්පරික වරන් ආපු වෘත්තීයමය වැඩසටහන් ගණනාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කරන මේෂන් වඩු වැඩ කාපෙන්ට මේ වගේ ගොඩක් තියෙනවා. ඒ වගේම අපි දැන් උත්සාහ කරමින් ඉන්නවා, හඳුන්වා දෙමින් ඉන්නවා නව පීපී නැත්නම් පුද්ගලික අංශයත් එක්ක සම්බන්ධ කරගත්තු නිෂ්පාදන ක්‍රියාවලියක් මන්ත්‍රාගාරයේ අභ්‍යන්තරයේ හඳුනා දීලා ඔවුන්ගේ ආර්ථික වර්ධනය කරනවා.